ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාසේ 17 වෙනිදා 18:04ට ශනි කුම්භ රාශියට නැවත පැමිණීමේ පලාඵල විස්තරය දැන කියා ගන්නටයි. ඉතින් මේ පලාඵල විස්තරය ඉදිරිපත් කරන්න මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබට ජ්‍යොතිෂ්‍ය සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් අන්නයගේ කේන්දර බලන්න අන්නයට නැකත් හදලා දෙන ඒ කටයුතු කරන්න ඔබටම කරගන්න ඒ පාඨමාලාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් තිරේ දිස්ස අංකයට WhatsApp පණිඩයක් යොමු කරමු. वास्तु विद्या साहित्य पत्र पाठमालावट संबंधेन पुलुवन तिरेदिस्स अंकेट WhatsApp पणिविडයක් යොමු කළොත් ඔබට පුළුවන් අනිත් අයගේ නිවාස පරීක්ෂා කරලා දෙන්න ඒ දෝෂ සහිත තත්ත්වයන් අත්මි දෙන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ඒ කටයුතු ඔබටම කරන්නට පුළුවන්කම දැන් ලැබෙනවා. ඉතින් ඊට අමතරව මොනවා හරි තියෙන ගැටලු අපිට යොමු කරන්න අපිට පුළුවන් ඔබට විසඳුම් ඒ පාර්ශවයන් වලින් ලබා දෙන්නට. ඉතින් මේ channel එක subscribe කරන්න අමතක කරන්නට එපා. මොකද අපි ඉදිරියේදී ගෙනෙන वीडियो वन हिम पलापल विस्तर नोबट धन की आगट हकिया हिम करो तमय हरी अभी दें बलाट यानी मे शनि गैन शनि गे दशाव अतुर दशा विदसाव गेवाणी नैतिकेने नोब मेकिन बलपयामी तामात्मा अवमय एनिसा विशेषण धन की आगो मे शनि दशा भुक्ति तीन मेघन वैडी अवधान क्योंकर्णिक वेदगत्न ඉතින් තත්කාලේ බැලුවොත් එහෙනම් මේක ඇන්දරේ තත්කාලේ කියලා කියන්නේ මේ මොහොතේ තියෙන ග්‍රහ සටහනේ සිත් මේ තියෙන පිහිටීමත් එක්ක මොන වගේ බලයක් ඒ කේන්දරයට ලබලා දීලා තියෙනවද ලග්නයේ විදිහට පෙන්වුම් කරනවා කටක හෝරා විදිහට කටක දෙර්කාණයේ විදිහට කටක සප්තාංශකයේ විදිහට මකර නවාංශ විදිහට කටක එතකොට ද්වාදශාංශකයේ විදිහට කටක ත්‍රිංශාංශකයේ විදිහට වෘෂභ මේ ආකාර දැක්වීමක් පෙන්වුම් කිරීමක් තමයි ඔන්න පවතින්නේ तत्कालेदी बेडुवत मेनमे गुरु ग्रहय स्वश्रेष्ठ बल के इन इतम होंद बल के इन बट यहापत् फल लबादेन मे बल हेतु निर्माण करण इट आम तो शनि ग्रहय बेडुवते मूल त्रिकोण के बल के इन तो बट होंद फल देनट हेतु कारण निर्माण करण सिकुरु बेडुवत मित्र वैन तो बट होंद कारण निर्माण करट तम यहापत् बलयान पीर नमन तत्व पवतीन्े इट पास अभी बेलुवते हेम शनिगे वेनस् वेन्ने कोई आकार कारण अभी दिन किया गन्नट उन्मकद मे ग्रह सटाना विग्रह करदी एम नैत्ता मे ग्रह पिहिटीम बलदीतामत्म वेदगत्वेनवा मे ग्रहया कालिंग हिटपु तत्वे कोहोमद एतेक्कम දැන් පත් වෙන තත්ත්වය කොහොමද ඒ තත්ත්වයට පත් වීම නිසා ඇති කරන බලපෑම කොහොමද මේ එකිනෙක ජ්‍යොතිෂ්‍ය තුල විග්‍රහ කරගෙන තමයි මේ පලාපල කතනයක් සිදු කරන්නට අවශ්‍යතාවය පවතින්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව අහන්නට ඕනි පලාපල කතනයන් සිය දහස් ගණනක් ඔබට විවිධ නාලිකා වලට ගියාට පස්සේ අහන්නට හැකියාව ලැබෙනවා දැන් මේ වර්තමාන කාලයේදී. නමුත් අර ඒ තත්වයන්ගේ ස්වභාවයන් නිසි ආකාරයෙන් විග්‍රහ කරමින් එකිනෙක පලාපලයට කොයි ආකාරයෙන් බලපානවද එහෙම නැත්නම් එක් එක් අංශයට කොයි තත්වයන් ඇති කරනවද කියන කාරණේ ජ්‍යොතිර්වේදියා විසින් ඔබට පැහැදිලි කරන්නට දෙන්නට අවශ්‍යයි. ඉතින් ඊටත් අමතරව සමහර වෙලාවට පලාපල කතනය අහනකොට අර පෙර දිනේදී පලාපල ලැබෙන තත්ත්වයන් තියෙනවානේ. ඊට එහා ගිහිල්ලා අපි ඔබට කලින්ම මේ නාලිකාව හරහත් ඔබට කලින්ම පලාපල කතනයන් අපි ඉදිරිපත් කරා ඔබට මතක ඇති. ඉතින් එහෙම ඉදිරිපත් කරන්නට ජ්‍යොතිර්වේදියාට හැකි වෙන්නට ඕනේ. නැත්නම් හෙට තියෙන දේ අද කියලා වැඩක් නැහැනේ. ලබන මාසේ වෙන්න තියෙන දේ මේ 29 වෙනිදා 30 වෙනිදා කියලා වැඩක් නැහැනේ. ඉතින් ඒ නිසා කලින්ම අපි පලාපල විස්තරය ඔබට ගෙන එන්නේ ඔබ කලින් මේකට පූර්ව සූදානමක් ඇති කරගන්න මාස ගානකට පෙරම ඔබට සූදානමක් ඇති කරගෙන ඒ තියෙන අභියෝගයන් ජය ගන්නට අවශ්‍ය අවස්ථරයත් ඔබට ලැබෙන අවස්ථාවන් වල නිසි ප්‍රයෝජනයත් අරගෙන හොඳ ජීවිතයකට මම්පෙත් විවර කරගන්න තමයි අපි මේ විදිහට ඔබට සිදු කරන්නේ. ඒ නිසා තමයි ඔබ දිගටම මේ නාලිකාවත් එක්ක රැඳිලා සිටින්නේ කියන කාරණේ අපි දන්නවා. මොකද අපේ අපිත් එක්ක දිගටම රැඳී සිටින ඔබට මේ පලාපල විස්තරයන් අපි පරක්කුවකින් තොරව එහෙම නැත්නම් හෙට දිනේ තියෙන පලාපලයේ අද නොවන ආකාරයට ඔබට ඊටා විශාල විස්තරයක් සමග ගෙන එන නිසාමයි. හරි. එහෙනම් ඔබට කියන්නට තියෙන්නේ දැන් ඔබගේ කේන්දරයට අදාළ පලාපල විස්තරයක් දැන කියා ගන්නට පුළුවන් කොහොමද ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් තැන, ලග්නය කියන කරුණු කාරණා ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට ඔබටම ගැලපෙන පලාපල විස්තරය දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් මේ බලන්නට සූදානම් වෙන්නේ ඔබගේ ජීවිතයට සුවිශේෂී වෙනසක් කරන්නට මේ තියෙන බලපෑම කොයි විදිහට බලපානවද කියන දේ දැන් ඔබගේ ලග්නයටම අනුව කොහොමද බලපාන්නේ එහෙම කියන කාරණය දැන් අපි එකින් එක විමර්ශනය කරමින් බලමු. අපි දැන් කතා බහ කරන්න යන්නේ මේ ශනි මාරුව මේෂ ලග්න හිමි ඔබට ධනයට කොහොමද බලපාන්නේ කියන කාරණාව. ධනාත්මක චින්තනය, ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ වන ආදායම් ක්‍රම ශිල්ප අලුතෙන් නිර්මාණය කරන්නා වූ කාලයක් විදිහට ඔබට කියන්නට ඕනි. තැන්පත් ධනය වැඩි වර්ධනයට අවශ්‍ය පසුබිම් නිර්මාණය කරගන්නා වූ තත්ත්වයක් පවතිනවා. විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් එහෙම විවාහ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ වාසනාවන්ත කාලයක් විදියටයි නම් කරන්නට පුළුවන්කම තියෙන්නේ. විවාහ නැකත් පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. රැකී ආරක්ෂා ගැන බැලුවොත් ආයතනික කේලම් හා දෝෂාරෝපණ ඇතිවන කාලයක් විදියටයි ඔබට පෙන්වන්නේ. ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය නම් හිමි වෙනවා. ගෘහ ජීවිතයේ අංශය ගැන අවධානය යොමු. පවුලේ අයෙකුගේ හදිසි වියදමක් ඇති කරන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඥාති උපකාරයන් පවුලට හිමි කරන්නා වූ තත්ත්වයක් පවතිනවා. දැන් අවධානය දෙන්නේ අධ්‍යාපනය ගැන. උසස් අධ්‍යාපනයේ නිරතයට බාධා කාලයක් විදිහටයි දක්වන්නට පුළුවන්. ප්‍රාථමික අධ්‍යාපන ශිෂ්‍යත්ව විභාග දරුවන් අධ්‍යාපනය සඳහා පිළිවෙත් ඉටු කිරීම වැදගත් වෙන කාලයක්. වෘෂභ ලග්න හිමියන්ට කොහොමද මේ ශනි මාරුව? ඉතින් ධනය සම්බන්ධයෙන් අපි මුලින්ම තෝරාගත්තේ. ඥාති ධන ලාභ හිමිකම සහිත වාසනාවන්ත කාලයක් විදිහටයි ඔබට කියන්නට ඕනි. ලැබීමට ඇති හිඟ ණය ලැබී අතමිට සරුවන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහ කල්යාම් බලය තියෙන ස්වභාවයකුයි පවතින්නේ. සුදුසු පරිවත් පිළිවෙත් කරන එක විවාහ අපේක්ෂිතයන් ඉටු කිරීම ඉතාමත්ම වැදගත් වෙන කාලයක්. රැකී ආරක්ෂාව ගැන අවධානයේදී රැකියා උසස් වීම, රැකියා ස්ථිර වීම සඳහා බලය සහිත කාලයක් විදිහටයි දක්වන්නට පුළුවන්. බලාපොරොත්තු නොවන කේලම් රැකියා පරිසරයේ ඇතිවන ස්වභාවයකයි පවතින්නේ. දැන් අවධානය දෙන්නේ ගෘහ ජීවිතය ගැන. පවුල තුල ආරවුල් ඇතිවන කාලයක් විදිහට ඔන්න ඔබට පෙන්눔 කරනවා. වැඩිහිටි ප්‍රභූ උපදෙස් උපකාර හිමි වන තත්ත්වයකයි පවතින්නේ. දැන් අවධානය දෙන්නේ අධ්‍යාපනය ගැන. අධ්‍යාපන කඩේම් ජය ගැනීමට යහපත් උපකාර ලැබෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. අධ්‍යාපන ආශ්‍රිතව ඊර්ෂ්‍යා සහගත බලපෑම් පවතිනවා. මිථුන ලග්න හිමියන්ට මේ ශනි මාරුව ධනය සම්බන්ධයෙන් කොහොම බලපෑමක්ද ඇති කරන්නේ? සේවා අලවි කටයුතු කරන අයට ඉහළ ලාභ හිමිවන කාලයක් විදිහට ඔන්න කියන්නට පුළුවන්. බලාපොරොත්තු නොවූ ධන ලාභයක් හිමිවන කාලයක් විදිහට ඔබට කියන්නට ඕනි. විවාහ අපේක්ෂිතයන් ගැන කිව්වොත් වාස්තු දෝෂ තත්ත්වයන්ට විවාහ අපේක්ෂිතයන් පාත්‍රී කාලයක් විදිහටයි පෙන්눔 කරන්නේ. ව්‍යාපාරික විවාහ අපේක්ෂිතයන් වැඩිපුර යෝජනා වන කාලයක් විදිහට කියන්නට ඕනි. රැකී ආරක්ෂාවේදී රැකියා ආශ්‍රිත ඊර්ෂ්‍යාවට පාත්‍රී කාලයක් විදිහට කියන්නට පුළුවන්. වෘත්තීය කැපකිරීම අව탁සේරුවට ලක්වන තත්ත්වයක් තියෙන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් ආධාර ද්‍රව්‍යමය උපකාර පවුලේ අය වෙත හිමිවන්නා වූ තත්ත්වයක්. පවුලේ අය මානසික පීඩාවලට ලක් වෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. අධ්‍යාපනයේ ලැබූ පරාජය ජයග්‍රහණය මෙහෙවන්නට පුළුවන් කාලයක් විදිහට ඔබට කියන්නට ඕනි. දෙමාපිය සහයෝගය වැඩිහිටි අධ්‍යාපනයේ ලබන පිරිසට ඇති කරනා වූ තත්ත්වයක් තියෙනවා. ශනි මාරුව මේ කටක ලග්න හිමියන්ට කොහොමද ධනයට බලපාන්නේ කියලා මුලින්ම බලමු. ලොතරැයි දිනුම් හදිසි ධන ලාභ ඇති කරන කාලයක් විදිහටයි ඔන්න ඔබට පෙන්눔 කරන්නේ. සූදු ආදායම් උපේන ක්‍රීඩාවල නිරතයට ජය ලැබෙන කාලයක් විදිහටත් පෙන්눔 කරනවා. විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහ අපේක්ෂායට උන වාසනාවන්ත කාලයක් විදිහටයි පෙන්눔 කරන්නේ. නිසි පොළඳමින් පමණක් විවාහ අපේක්ෂිතයන් තෝරා නොගන්නට ඔබ කටයුතු කරන්න. රැකී ආරක්ෂා ගැන අවධානය. රැකියා ස්ථානීය ආයතනික ප්‍රධානීන්ගේ සියුම් පරිගැනීම් ක්‍රියාත්මකයි. මහජන ප්‍රසාදයේ වැඩි වෙන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. ගෘහ ජීවිතය ගැන බැලුවොත් පවුලේ අයගේ මත ගැටීම් උත්සන්න වෙන කාලයක්. පවුල් සැලසුම් වල ගැටලු ඇති කරන තත්ත්වයක් දක්වන්නට පුළුවන්. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය දෙන්නේ. අධ්‍යාපනයට ඇති උපකාර ලැබීම් අඩු වෙන කාලයක් විදිහටයි ඔන්න ඔබට පෙන්눔 කරන්නේ. මතක ශක්තිය, මානසික ශක්තිය කියන දේවල් නම් වැඩි වර්ධනය වෙනවා. සිංහ ලග්න හිමි ඔබට මේ ශනි මාරුවත් එක කොහොම බලපෑමක්ද තියෙන්නේ? ඉතින් ධනය සම්බන්ධවයි අපි මුලින්ම කතා බහ කරන්නේ. ව්‍යාපාර ආරම්භයට ආයෝජනයට අවස්ථාවන් හිමිවන වාසනාවන්ත කාලයක් තමයි ඔන්න ඔබට තියෙන්නේ. බාණ්ඩ අලවි ව්‍යාපාර ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තියෙන කාලයක්. विवाह अपेक्षितयन ගැන බැලුවොත් විවාහ නැකත් නිසි පරිදි සකසා ගැනීම තුළ විවාහ දිනයේ සාර්ථක වන තත්වයකයි තියෙන්නේ විවාහ බලාපොරොත්තු ඉටුවන බලය සහිත කාලයක් රැකී ආරක්ෂා ගැනයි දැන් අවධානය රැකියාවේ අඩුයි මහියුන් සඳහා බලයේ තියෙන කාලයක් ඔන්න ආයතනික සේවකයන්ගේ පරිගැනීම් ක්‍රියාත්මකයි ගෘහ ජීවිතය ගැන බැලුවොත් නව මිතුරු මිත්‍රයන් හඳුනා ගැනීමට උපකාර ලැබෙන අවස්ථාවන් සැලසෙන කාලයක් පෞලි අයෙකුගේ හදිසි අසනීප පීඩා ඇතිවන කාලයක් විතරක් කියන්නට පුළුවන්. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය දෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වෙන එක ඉතාමත්ම වැදගත් කාලයක්. උසස් අධ්‍යාපන බිඳවැටීම් අතහැර දාන්න ඔන්න ඔබට සිත් ඇතිවන කාලයක් විදිහට පෙන්වනවා. කන්‍යා ලග්න හිමියන්ට මේ ශනි මාරුව කොහොමද බලපාන්නේ ධනය සම්බන්ධයෙන් කියන කාරණේ අපි මුලින්ම කියන්නට යන්නේ. කොටස් වෙළඳාමට එහි ආයෝජනයට වාසි සහගත ලැබීම් සහිත කාලයක් විදිහට ඔබට කියන්නට ඕනි. නිෂ්ක්‍රීය ආදායම් පැසිව් ඉන්කම් වල ආයෝජන ලාභ වැඩි වන කාලයක් විදිහට නම් කරන්නට පුළුවන්. දැන් කතා බහ කරන්නේ විවාහ අපේක්ෂිතයන් සම්බන්ධයෙන්. විවාහ සඳහා නීති ගැටලු ඉස්මතු විය හැකි කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. නිසි විවාහ නැකත් නොසෑදීමේ ගැටලු ඉස්මතු කරන්නා වූ තත්ත්වයක් පවතිනවා. රැකී ආරක්ෂා ගැන අවධානයේදී නාවික දීවර භූ අභ්‍යන්තර ගුවන් එවැනි වෘත්තීන්වල නිරත වූ අයට හදිසි අනතුරු යෙදෙන තත්ත්වයක් පවතිනවා. රැකියා ප්‍රසාදය හා යුතුයකම් ඉටවීම මත ආයතනය සිත් ගන්නාසුළු කාලයක් විදිහට ඔබටපත් වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පෞල් දිවියේ බැඳී ශක්තිමත් වන බලාපොරොත්තු ඉටුවන කාලයක් විදිහට කියන්නට ඕනේ. පෞලේ අයෙකුගේ වාසනාවක් පෞල තුළ ක්‍රියාකාරී වන කාලයක් අධ්‍යාපනය ගැනයි දැන් අවධානය යොමු කරන්නේ. නව විෂයන් අධ්‍යයනයට අවබෝධයේ ඉඩකඩ නිර්මාණය වන කාලයක් විදිහට කියන්නට ඕනි. තරංග විභාගවල අතපසුවීම් ඇති කරනවා. ශනි මාරුව කොහොමද මූල්‍යමය තත්වයට බලපාන්නේ අපේ තුලා ලග්න හිමියන්ගේ? ධනය තැම්පත් කිරීමේ බලය ඇති වන තත්වයක් තමයි ඔන්න ඔබට තියෙන්නේ. තැම්පත් ධනයේ වාසි අත්වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. මවගේ පාර්ශවයේ අයෙකු වෙතින් ධනය සම්බන්ධව උපකාර හිමිවන තත්වයක් තමයි ඔන්න තියෙන්නේ. විවාහ අපේක්ෂිතයන්ට කියන්න තියෙන්නේ විවාහ ගැළපුම් දෝෂ, ඔබගේ විවාහ නැකත් දෝෂ ක්‍රියාකාරී වන කාලයක්. විසි පොරොන්දම් ගැළපුණ අය හමු වුණත් ඔවුන්ගේ විවාහ දෝෂ පිළිබඳ අවධානය ගිලිහෙන තත්වයක් තමයි තියෙන්නේ. රැකී ආරක්ෂාව ගැන අවධානයේදී නව රැකියාවන් පිළිබඳ බලාපොරොත්තු ඉටු වන කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් රැකියා කිහිපයක නිරත වෙන ස්වභාවයක් කාලයක් තමයි ඔබට පවතින්නේ. ගෘහ ජීවිතය ගැන බැලුවොත් අමනාප ඥාතීන් මිත්‍රශීලී වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. පවුලේ අය අතර හොඳ හිත වැඩි වර්ධනය වන කාලයක් අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. පූර්ව ළමාවිය දරුවන් ජන්ම පත්‍ර අනුව සුදුසු ප්‍රතිකර්ම ඉටු කළ යුතු කාලයක් කියන කාරණේ ඔබට සිහිපත් කරන්නට ඕනේ. උසස් අධ්‍යාපන විදේශගත අධ්‍යාපනයේ අවස්ථාවන් විවර වෙන කාලය. වෘශ්චික ලග්න හිමියන්ට මේ ශනි මාරුවත් එක්ක ධනය සම්බන්ධ කොහොම බලපෑමක්ද? වියදම් පාර්ශවයේ කළමනාකරණය වන කාලයක් නිසා ආදායම් ඉතිරි වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. මුදල් ආයෝජන අවස්ථා හිමි වාසනාව සහිත කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. විවාහ අපේක්ෂිතයන්ට මංගල යෝග ක්‍රියාකාරී කාලයක් ඔන්න. විවාහ අපේක්ෂිතයන් හදිසි රෝගාබාධ වලින් ප්‍රවේශම් විය යුතුයි. රැකී ආරක්ෂා ගැන බැලුවොත් රැකියාවේ ආතතිමය ස්වභාවයේ පීඩාකාරී තත්ත්වයන් ඇති කරනවා. රැකියාවට යාම් ඒම් වලදී හදිසි අනතුරක් ඇතිවීමේ ඉඩ අවකාශයක් තියෙනවා. ඉතින් අවධානමත් තියෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් බලන්නේ. අසහනකාරී මානසිකත්වයේ හේතුවෙන් වාද විවාද මත ගැටීම් ඇති වෙනවා. මිතුරු ඇසුර වැඩියෙන් ලැබෙන කාලයක් විදිහටයි ඔබට පෙන්වුම් කරන්නේ. දැන් අපි බලන්නේ අධ්‍යාපනය සම්බන්ධ උසස් අධ්‍යාපනයේ නිරත පිරිස් අයට ඔන්න බෝ නොවන රෝග මූලිකව ඉස්මතු කරන ස්වභාවයක් තමයි පවතින්නේ. ඥාතීන්ගේ අධ්‍යාපන උපකාර ඔබට ලැබෙන එහෙම නැත්නම් හිමි වන කාලයක් විදිහටත් කියන්නට ඕනි. ශනි මාරුව අපේ ධනු ලග්න හිමියන්ගේ මූල්‍යමය තත්ත්වයට කොහොමද බලපාන්නේ? ආයෝජන ප්‍රතිලාභ ධනය ලෙස හිමි වන කාලයක් කියන්නට පුළුවන්. මානසික වශයෙන් ධනය සම්බන්ධව යහපත් ආකල්ප වර්ධනය වන කාල සීමාවක් විවාහ අපේක්ෂිතයන්ට විවාහ අපේක්ෂා ඉටුවන කාලයේ බවට පත් වෙනවා. ඥාතීන්ගේ අපවාද වලට විවාහ අපේක්ෂිතයන් ලක් වෙනවා. රැකී ආරක්ෂාව ගැනයි දැන් අවධානය. රැකියා ස්ථානයේ ස්ථාන මාරුවේ සිදුවීම සඳහා බලය තියෙනවා. ඒත් එකම රැකියා ස්ථානයේ දුක් ගැනවිලි බොහෝමයක් ඔබට කියන කාලයක් බවට පත් වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය වෙනත් පුද්ගල බලපෑම් පවුලේ අයට ඇතිවන කාලයක් විදිහට ඔන්න පෙන්වුම් කරන්නේ. ගෘහයේ වාස්තු නිවැරදි නොකිරීමේ ඵලයන් ඉස්මතු වන තත්ත්වයක් තියෙනවා. අධ්‍යාපනය ගැන දැන් අවධානය යොමු කරමු. අයහපත් වාස්තු ක්‍රියාකාරී බව අධ්‍යාපනයට බාධාවන් නැති කරන තත්ත්වයක් තමයි ඔන්න ඔබට පවතින. ඉතින් ඒ ගැන වඩාත් කල්පනාකාරී වේවා සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන්නට අවශ්‍ය වෙනවා. ධාරණ ශක්තියේ දුර්වලතාවයන් ඔබගේ ඉස්මතු වෙනවා කියන කාරණයක් මතක තබා ගන්න. ශනි මාරුවත් එක්ක අපේ මකර ලග්න හිමියන්ගේ ධනයට කොහොම බලපායිද? ණය ලැබීම් ඇතිවි ආදායම් මාර්ග සරු වෙන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. වියදම් කිරීමට ඇති හැකියාව ඉහළ යනවා. ඔබේ විවාහ අපේක්ෂිතයේදී මෙන්න ඔබට කියන්නට තියෙන දේ. සෞඛ්‍ය තත්ත්වයේ අයහපත් වීම පීඩා විවාහයට ඇති කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න මේ ගැන විවාහ සහකරුවන් රාශියක් ඔබට යෝජනා විදියට ලැබෙනවා. රැකී ආරක්ෂා ගැන බැලුවොත් sannivedana ශේෂ්ත්‍රයේ රැකියා නියුතු අයට තුවාල වීම රෝග තත්ත්ව ඇති කරන කාල සීමාවක්. අපේක්ෂිත උසස් වීම හා ස්ථානමාරු ඉටු වෙන තත්ත්වයකයි පවතින්නේ. ගෘහ ජීවිතය ගැන බැලුවොත් පවුලේ අය එකිනෙකාගේ දියුණුවට කැපකිරීම කරන කාලයක් විදියට පෙන්වනවා. පියාගේ පාර්ශවයේ අයකින් පවුලට ලැබීම් ඇතිවන කාලයක් විදියටයි කියන්නට පුළුවන්. දැන් අපි අවධානය දෙන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා බාධා ඇති බැවින් ජන්මපත්‍ර අනුව ප්‍රතිකර්ම කිරීම ඉතාමත්ම වැදගත් වන කාලයක් විදිහට කියන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ සාර්ථක ඵල විභාග ජය කියන දේවල් ලබන කාලයක්. කුම්භ ලග්න හිමි ඔබට මේ ශනි මාරුවත් එක්ක ධනය සම්බන්ධ කොහොම බලපෑමක්ද තියෙන්නේ? ආදාර පරිත්‍යාගාශ්‍රිතව ධනය අත ගැවසෙන කාලයක් විදිහටයි පෙන්눔 කරන්නේ. ආයෝජන ලාභ හොඳින් ලැබෙන වාසනාවන්ත කාලයක් ඔන්න ඔබට උදා වෙලා තියෙන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැන දැන් බලමු. විවාහ අපේක්ෂිත පාර්ශවවල අඩුපාඩු ඥාතීන් දක්වන කාලයක් මංගල යෝග ක්‍රියාකාරී කාලයක්. රැකී ආරක්ෂා ගැනයි දැන් අවධානය. විදේශ රැකියා අපේක්ෂා ඉටුවීමේ බලය සහිත කාලයක් කෙනෙක් කියන්නට ඕනේ. මිතුරන් මගින් නව රැකියාවකට යාමේ බලය ඇති කරනවා. ගෘහ ජීවිතය ගැන දැන් බලමු. පවුලේ අයගේ හිත රිදුම් හා අමනාපකම් ඇති වෙනවා. ඥාති ලැබීම් පවුලට හිමි වන තත්ත්වයකයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. උසස් අධ්‍යාපන කටයුතු වලට විෂයන් තෝරා ගැනීමේදී කලකිරීම ඉස්මතු වෙන ස්වභාවයක් තමයි ඔන්න ඔබට පවතින්නේ. ඒත් එක්කම කියන්නට ඕනේ ඔබගේ ධාරණ ශක්තිය පිළිබඳව. ධාරණ ශක්තිය ඒත් එක්කම මතක ශක්තිය මෙන්න මේ දේවල් වල ඒ ශක්තිමත් භාවය වැඩි වෙන තත්ත්වයක් පවතිනවා. ශනි මාරුව අපේ මීන ලග්න හිමියන්ගේ ධනයට කොහොමද බලපෑම එල්ල කරන්නේ? නව ආදායම් ඉපැයීම් ක්‍රම නිර්මාණය කරගන්නා කාලයක් ඔන්න ඔබට උදා කරලා දෙනවා. පියාගේ පාර්ශවයේ ඥාතිකගේ ධනයෙන් උපකාර ලැබීමක් ඇති වාසනාවක් ඔබට හිමි වෙනවා. විවාහ අපේක්ෂිතයන් ගැන අවධානය. ඥාති උදව් උපකාර විවාහ අරමුණු වෙනුවෙන් ලැබෙන කාලයක් බවටයි පත් වෙන්නේ. විවාහය සම්බන්ධ බලාපොරොත්තු මුදුන්පත් වන කාර්යයක් විදිහට කියන්නට පුළුවන්. රැකී ආරක්ෂාව ඥාති අයහපත් බලපෑමක් රැකියාවට ඇති කරනවා. ආයතන ප්‍රධානී නික්මවා කටයුතු කරන්නට යාමෙන් රැකියා අපහසුතාවයන් ඔන්න ඔබට යෙදෙනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් අලසකම ගෘහ ජීවිතයේ කටයුතු වලදී ඉස්මතු වන කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. මූල්‍යමය උපකාර බාහිර පාර්ශවයන්ගෙන් නිවසට ලැබෙන තත්ත්වයකයි පවතින්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය. අධ්‍යාපන තරගයේ හේතුවෙන් අතපසු වීම ඔබට ඇති කරනවා. මාර්ගගත අධ්‍යාපන අවස්ථාවන් බහුලව යෙදෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔබට මේ කියන පලාපලය අඩු වෙන්නට වැඩි වෙන්නට එහෙම නැත්නම් වෙනස් කරන්නට හේතු කාරණා තියෙන්නේ ඔබගේ අතේ තියෙන ජන්මපත්‍රයක තියෙන ඔබගේ අතේනේ. එහෙනම් ඔබ කරන්නට ඕනේ ඒ ජන්මපත්‍රයේ තියෙන උපන් දිනේ, උපන් වෙලාව, උපන් තැන කියන කරුණු ටික අරගෙන ඒ කරුණු ටික තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ අනුව ඔබටම ගැළපෙන පලාපල විස්තරය දැන කියා ගන්නට ඔන්න දැන් අපි පහසුකම් සලසලා තියෙනවා ඔබගේ ගෙදර සිටම. ඊට අමතරව ජ්‍යොතිෂය ගැන ඉගෙන ගන්න ඔබට කැමැත්තක් තියෙනවද? එහෙනම් ඔබට පුළුවන් ජ්‍යොතිෂ සහතික පත්‍ර පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ ඒ දැනුම වැඩි වර්ධනය කරගන්න අනිත් අයට ජන්මපත්‍ර බලලා දෙන්න අනිත් අය නැකත් හදලා දෙන්න ඔබටම කරන්නට පුළුවන් අවකාශය නිර්මාණය කරගන්නට. ඊට අමතරව වාස්තු විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න කැමති කෙනෙක්ටත් වාස්තු පිළිබඳව සහතික පත්‍ර පාඨමාලා සම්බන්ධ වෙලා නිවාස පරීක්ෂා කරන් දෝෂ කියලා දෙන්න. ඔන්න ඔබටම හැකියාව නිර්මාණය කරගන්න පුළුවන්. තිරේ දිස්ස නාංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න තමයි ඔබට තියෙන්නේ. ඉතින් මේ සුවිශේෂී ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ජීවිත ඒකාලෝක වෙන්නටත් ඔබට තියෙන ඒ ගැටලු සහිත වපසරින් ඒ සියල්ලෙන්ම ඔබව නිදහස් වෙන්නටත් ඔබගේ ආදායම් ක්‍රම ආදායම් මාර්ග ඒ සියල්ල ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට සිද්ධ කරගැනීමේ වාසනාව නිර්මාණය කරගන්නට ඔබට ශක්්‍යතාවයේ හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ඔබෙන් පොඩි ඉල්ලීමක් කරනවා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් නරඹන්නට ඔබට පුළුවන්කම තියෙනවා මේ channel එක subscribe කරොත් එහෙම. ඉතින් ඒ නිසා ඒකටත් ඔබට ආරාධනා කරනවා. මොකද ඉදිරියට අපි මෙවැනි වැදගත් වූ වැඩසටහන් ගෙන එනවා මේ නාලිකාව හරහා. ඉතින් ඒ නිසා ඔබ දිගින් දිගටම රැඳී සිටියොත් ඔබට ඒවා දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා. ඒත් සමගම ඔබගේ ව්‍යාපාරික පරිසරයේ තියෙන ඒ සියලුම කටයුතු ඔබගේ ආර්ථික පරිසරයේ තියෙන සියලුම කටයුතු ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට මුදුන්පත් කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් අපි ප්‍රාර්ථනා කරනවා.